අෂ්ටලෝක ධර්මයන් ඇතුළත තමන්ගේ සිතුවිලි හසුරුවා ගැනීම පිළිබඳව තමන්ම අවබෝධ කර ගැනීමද ස්වාමීන් වහන්සේ මෙතනදී වැදගත් වන්නේ. දැන් ඉතින් කල්යාණ මිත්‍රාස්ත්‍රයක් නොවන ගුරුවරයෙක් ලැබුණොත් ඉතින් කොච්චර නුවණින් මෙනෙහි කළත් වැඩක් නැහැ. තේන්න මොකද ඊට අදාළව නේ ධර්මයේ දකින්නේ. තේන්න. ඒ නිසා අපි නුවණින් මෙනෙහි කරන්න ඕනේ කල්යාණ මිත්‍රාස්ත්‍රය තුල. ඒතර කවුද කල්යාණ මිත්‍රයා? බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා නම් දැන් කවුද අපිට ඉන්න කල්යාණ මිත්‍රයා? ධර්මවිදිය. එහෙනම් මේ ධර්මයයි සූත්‍රගත ධර්මයයි සතර සටිපට්ඨාන සූත්‍රයයි ආනාපාන සති සූත්‍රයයි මේ ධර්මතාවයන් අපි කල්යාණ මිත්‍රයා කරගන්න. මේ ධර්මතාවයන් කල්යාණ මිත්‍රයා කරගත්ත තැනදී ආරෂ්ඨාංගික මාර්ගයේ කල්යාණ මිත්‍රයා කරගන්න තැනදී අපිට කොහෙවත් රැවටෙන්න අවශ්‍යතාවයක් නැහැ. තේන්නා? ඉන් මෙහා නොනා වර්තමාන සමාජය තුල අපිට රැවටෙන්න තියෙන අවස්ථා ගොඩක් වැඩි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම අපේ කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ කියන කාරණේ දකින්න. ධර්මය අපේ කල්යාණ මිත්‍රයා කරගන්න.